ගොඩක් වෙලාවට දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන කියන්නේ ගොල්ලන්ව හදා වඩා ගත්ත හැටි රැක බලා ගත්ත විදිහ ගැන කියන්නේ මම මගේ දරුවන් හැදුවේ දෑහි මූණ තියලා කියලා. ඒ කියන්නේ දරුවන්ට රැකවරණය සහ ඔවුන්ට ඔවුන්ගේ නිදහස දෙමාපියන්ටම අවශ්‍ය විදිහට ඔවුන් ගැන හැම දෙයකටම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හැම දෙයකටම තමන්ගේ අවධානය ලබා දීලා දරුවන්ගේ ජීවිතයේ ඕන්ව ගොඩනගන්න දෙමාපියන් පුරුදු වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට අපි දකිනවා දරුවන් එක්කම දෙමාපියනොත් ඔවුන්ගේ ජීවිතත් එක්ක එකතු වෙලා ඒ හැම දෙයකටම ඔවුන් ඇතුළත් වෙලා හැම දෙයකටම ඔවුන්ගේ දායකත්වය ලබා දීලා දරුවන් උස් මහත් කරනවා ඇත්තටම මේ දේවල් තියෙන ආදරය නිසාම සෙනෙහස නිසාම කරනවා වෙන්න පුළුවන් ඉතින් ඒ ආදරයට සමකරන්න ආදරයක් නැති නිසාම ගොඩක් වෙලාවට දෙමාපියන් තමන් සීමාව ඉක්මවලා දරුවන්ට ආදරය කරනවා සහ සීමාව ඉක්මවලා ඔවුන්ගේ නිදහසට බාධා කරමින් කටයුතු කරනවා ඉතින් මේ දේ ටිකක් සංකීර්ණ විදිහට කතා කරන්න පුළුවන් දෙයක් අපි හිතුවට මේක නිදහස සීමා කරනවද එහෙම නැත්නම් මේ අසීමාන්තික ආදරයද ওই විදිහට අපිට ඒකන පැහැදිලි අදහසක් නැති වෙන්නත් පුළුවන් ඒ නිසා අපි හිතුවා ආදරණීය ජීවිතයත් එක්ක ඒකන දන්න ළමා මනෝවිද්‍යාව ගැන සහ ඒ පිළිබඳ ඔබට මනා දැනුමක් ලබා දෙන්න පුළුවන් කෙනෙක්ට ආරාධනා කරලා මේ දේ ගැන කතා කරන්න. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ ඔබ ඔබේ දරුවන්ට අවශ්‍ය නිදහස ලබා දෙනවද එහෙම නැත්නම් නිසි නිදහස ලබා දෙනවද කියන කාරණිය ගැන. ඒ නිසා මේ වැඩසටහනේ මේ කතා බහ ඔබට වඩාත් වැදගත් වේවි. ඔබේ ආදරයත් එක්ක ඔබ දරුවාට සමීප වීම සහ ඒ ලබා දෙන රැකවරණයත් එක්ක ඔබ අතින් ඔබේ දරුවන්ගේ නිදහස සීමා වෙනවාද කියන දේ ගැන අදහසක් ලබා ගන්න. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා මහා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මියට අයිබෝන් වෛද්‍යමේනි අයිබෝන් ඇචලා ඉතින් දරුවන්ට බොහොම ආදරය කෙනෙක් දරුවන් ගැන එක ඉන්න කෙනෙක් මේ දේවල් ගැන කටයුතු කරන කෙනෙක් නිසා වෙනම වෛද්‍යමියත් එක්ක අපි මීට කලිනුත් කතා කරලා තිනවා දරුවන් ගැන අද අපි කතා කරන්නේ මේ දරුවන්ට අවශ්‍ය නිසි නිදහස දෙමාපියන් ලබා දෙනවද කියන කාරණාව ඇත්තටම වෛද්‍යමනි මේ නිදහස ලබා දීම කියන කාරණාවත් එක්ක අපි මුලින්ම කතා කරමු දරුවන්ට මොකක් පුංචි බාධා කෙනෙක් අපි වෙලාව බලමු අපි වෙලාවත් බැලුවා ඒ නිසා දැන් කතා කරමු දරුවන් ගැන මේ නිදහස ගැන කතා කරන නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් කුඩා දරුවන්ට නිදහස ඇත්තටම අවශ්‍යද අපි එතනින්ම කතාව ආරම්භ කර වයිතුමනි කුඩා දරුවන්ට කොහොමද නිදහස අවශ්‍යද කොහොමද උන්ට නිදහස ලබා දෙන්නේ කියන කාරණා ඔව් ඇත්තටම මේක ගොඩක් හොඳ ප්‍රශ්නයක් දැන් මේක ගැන ටිකක් පුළුල්ව කතා කරනකොට දැන් අද සමාජයේ ගොඩක් අවස්ථාවල දැන් අචල කිව්වා වගේම මේ දරුවන්ට අසීමිත ආදරය සීමාවට වඩා ආදරය සීමාවට වඩා දරුවන් ගැනම හිතන්න යාමත් එක්ක සීමාවට වඩා දරුවන්ව ආරක්ෂා කිරීම අපි කියනවා ඕවර් ප්‍රොටෙක්ටිව් එහෙමත් නැත්නම් අධිආරක්ෂිත බව මේ සීමාවට වඩා දරුවව ආරක්ෂා කරන්න යෑම නිසා විවිධ අවස්ථාවල දරුවන්ගේ ශාරීරික මානසික ඒ වගේම සමාජීය වර්ධනයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක ගැන මම ටිකක් පුළුල්ව කතා කරනවා නම් දරුවෙකුගේ සංවර්ධනය ගැන අපි කතා කරනකොට ඒක ප්‍රධාන වශයෙන් අංශ පහකින් කතා කරනවා. එකක් තමයි දලචාලක ක්‍රියාකාරකම් ඒ කියන්නේ දරුවෙක් ඇවිදින එක, පඩි නගින එක, දුවන පනින ඒ වගේ ශාරීරික ක්‍රියාකාරකම්. දෙවෙනි එක තමයි සියුම් චාලක ක්‍රියාකාරකම්. සියුම් චාලක ක්‍රියාකාරකම් කියලා කියන්නේ අපි ඇඟිලි තුඩු වලින් කරන ක්‍රියාකාරකම් සියුම් දේවල්. ඉදි කටුවකට නූලක් දාන එක, ඇඳුමක බුත්තමක් හයි කරන එක, බුත්තමක් දාන එක, සපත්තුවක ලේස් එකක් ගැට ගන්න එක මෙන්න මේ වගේ දේවල්. ඊළඟට භාෂාව සහ කතනය. දරුවෙක්ගේ භාෂාව කොහොමද දියුණු වෙන්නේ කියන එක. හතරවෙනි අංශය තමයි බුද්ධිමය කුසලතා. ඒ කියන්නේ දරුවෙක් දෙයක් දිහා ගවේෂණාත්මකව බලන එක, පරිසරය අධ්‍යයනය කරන එක, දේවල් මතක තබා ගන්න එක, මතක තබාගත් දෙයක් ආවර්ජනය කරන එක, ගැටලු විසඳා ගැනීම මෙන්න මේ වගේ බුද්ධිමය කුසලතා. පස්වෙනි අංශය තමයි සමාජය සහ චිත්ත වේග. ඒ කියන්නේ සමාජයේ දරුව හැසිරෙන්නේ කොහොමද කියන එක ඒ එක්කම තමන්ගේ හැඟීම් හඳුනා ගැනීම අනිත් අයගේ හැඟීම් හඳුනා ගැනීම ඒ සමගම තමන්ගේ හැඟීම් ආවේග පාලනය කර ගැනීම මෙන්න මේ වගේ කුසලතා. ඉතින් එතකොට අංශ පහකින් අපි දරුවෙකුගේ සංවර්ධනය ගැන කතා කරනවා. ඉතින් එතනදී ඇචලා එකක් තමයි මේ සංවර්ධනය කියන එක දිගු කාලීනව සිදුවෙන දෙයක් ඒ එක්කම දිනපතා සිද්ධ වෙන දෙයක්. එතනදී
මේ දරුවෙකුගේ සංවර්ධනය ඉතාම වැදගත් වෙනවා පළවෙනි අවුරුදු පහේදී. එතකොට මේ සංවර්ධනයට විශේෂයෙන්ම දරුවෙක් කරන ක්‍රියාකාරකම් වගේම පරිසරයෙන් දරුවට ලැබෙන උත්තේජන ඉතාම වැදගත් වෙනවා දරුවෙක් මොන ආකාරයෙන්ද මේ අංශ පහෙන් සංවර්ධනය දියුණු කරගන්නේ කියන එක. ඉතින් එතනදී දැන් අද බොහෝ අවස්ථාවල වෙලා තියෙන්නේ දෙමව්පියෝ සීමාවට වඩා දරුවන්ව ආරක්ෂා කිරීමට දරුවන්ට සීමාවන් පැනවීමට උත්සාහ කිරීම නිසා දරුවන්ට මේ විවිධ අංශවලින් තමන්ගේ සංවර්ධනය නිසියාකාරයෙන් දියුණු කරගන්න බැරි වීම අවස්ථාවක් තියෙනවා. මම දැන් සරලව එකින් එක විස්තර කරොත් දැන් අපි හිතමු දැන් දලචාලක ක්‍රියාකාරකම් එහෙමත් නැත්නම් ඇවිදින දුවන පනින පඩි නගින වගේ එක අපි ගමු. එතකොට දැන් වෙන්නේ අම්මලා ළමයට දුවන්න දෙන්නේ නැහැ. දැන් අපුව දුවන්න එපා. දිවුවත් වැටේ කියනවා. ඊට පස්සේ පඩි නගින දෙන්නේ නැහැ. එපා එපා පඩි නගින්න එපා. පඩි නැගුවොත් වැටේ කියනවා. දැන් එතකොට දන්නේම නැතු. අම්මලා බයයි දරුවා තුවාල වෙයි දරුවට මොනවා හරි හානියක් වෙයි කියලා. හැබැයි එතනදි වෙන්නේ අර දරුවට ඒ ක්‍රියාකාරකම් කරන්න වෙන්නේ නැහැ. ඒ හරහා දරුවගේ ඒ සංවර්ධනයට බලපෑමක් ඇති වෙනවා. දෙවෙනි අංශය ගැන කතා කරොත් මේ සියුම් චාලක ක්‍රියාකාරකම් චුට්ටක් හිතන්න ඇචලා කොයි ගෙදරද දරුවෙක්ට ඉඳි කට්ටක් දෙන්නේ නූලක් දාන්න. ඒ වගේ දෙයකට අම්මලා හරිම බයයි. පිහියක් අල්ලලා පිහියකින් මොනවා හරි කපනවා වගේ දෙයකට පිහියක් අල්ලන්න දෙන්න දෙමව්පියෝ හරිම බයයි. ඉතින් බොහෝ අවස්ථාවක දරුවගේ ඇඳුම අඳලා බොත්තම් යුනිෆෝම් එකේ නම් බොත්තම් ටික දෙමව්පියෝ තමයි දාන්නේ. ඒක දහන්න දරුවට අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් එතනදී වෙන්නේ මෙහෙමයි. දරුවගේ වැඩේ කෙරෙනවා. ඉක්මනිනුත් කෙරෙනවා. හැබැයි තනියම කරගන්න දරුවා ඉගෙන ගන්නේ නැහැ. ඒක මේ දරුවගේ කුසලතා සංවර්ධනය වෙන්නේ නැහැ. දැන් ඒකටම තව උදාහරණයක් කිව්වොත් දැන් සමහරක් වෙලට අම්මලා කියනවා මම දැන් මම කිව්වොත් එම් සියුම් චාලක ක්‍රියාකාරකම් දියුණු වෙන්න දරුවට ක්‍රියාකාරකම් කරන්න අවස්ථාව දෙන්න තනියම දත්තික මදින්න දෙන්න කියලා. එතකොට අම්මලා කියන කතාව තමයි තනියෙන් දත්තික මැද්දොත් මෙයා හරියට මදින්නේ නැහැ. ඒ නිසා අපි මදිනවා. ඉතින් ඒක හරි. දරුවට තනියම දත්තික මදින්න තේරෙන්නේ නැහැ තමයි. හැබැයි දරුවට තේරෙන්නේ නැහැ කියලා අපි මැද්දොත් එයා කවදාවත් ඉගෙන ගන්නේ නැහැ. එතකොට අවුරුදු 10 15 කිහිල්ලා අම්මට හරි තාත්තට හරි පිටිපස්සෙන් ගිහිල්ලා දත් ටික මදින්න වෙනවා. හැබැයි අපි හැම වෙලෙම උපදෙස් දෙන්නේ දරුවට ඉස්සෙල්ලා කරන්න දෙන්න. කරලා ඉවර වෙලා දරුවට කරන්න බැරි වෙච්ච කොටස ආපහු දෙමව්පියන්ගේ උදව්වෙන් කරන්න කියන එක. ඉතින් එතකොට මම දැන් තාම ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට දලචාලක ක්‍රියාකාරකම් ඊට පස්සේ සියුම් චාලක ක්‍රියාකාරකම් ගැන කිව්වා. ඊළඟට භාෂාව සහ සංවේදනය. එතනදිත් වෙන්නේ බොහෝ අවස්ථාවලදී දරුවන්ව උත්තේජනය වෙන්නේ දරුවට කතා කරන සමහරකට අවස්ථාව නැති වෙන්න පුළුවන්. දැන් දරුවා කතා කරන්න ඉස්සෙල් ඒ අවශ්‍යතාවය අම්මලා සකස් කරලා දෙනකොට දරුවට තමන්ගේ දේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නැතිවීම හරහා දරුවගේ කුසලතා දියුණු කර ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි සමාජ කුසලතා සහ හැඟීම් පාලනය කර ගැනීම. දැන් ඒකටත් නිසියාකාරයෙන් දරුවට අවස්ථාව නොලැබුණොත් එයාගේ කුසලතා දියුණු කරගන්න අපහසු වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ බුද්ධිමය කුසලතා. ඒතර බුද්ධිමය කුසලතා ගැන කතා කරනකොට බුද්ධිමය කුසලතා වලට මම මොනවද අයිති වෙන්නේ කියලා ඉස්සරලා කිව්වා. ඒ කියන්නේ දරුවේ ගවේෂණාත්මකව දෙයක් දිහා බලන එක, දෙයක් පුළුල්ව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන එක, දෙයක් මතක තබා ගැනීම, මතක තබා ගද්දී ආවර්ජනය කිරීම, ගැටලු විසඳා ගැනීම, මෙන්න මේ වගේ කරුණු රාශියක්. හැබැයි මේ දේවල් දරුවා දියුණු කරගන්නේ, මේ කුසලතා දරුවා දියුණු කරගන්නේ පරිසරය අධ්‍යයනය කරලා. ඉතින් දැන් බොහෝ අවස්ථාවලදී දැන් මේ අනිත් කාරණාව තමයි මේ සංවර්ධනයේ එක එකංශ තනි තනිවම සංවර්ධනය වෙන්නේ නැහැ. දල චාලක, සියුම් චාලක, භාෂාව සහ සංනිවේදනය, බුද්ධිමය කුසලතා මේ ඔක්කොම එකට තමයි එකතු වෙලා දරුවෙක් සංවර්ධනය වෙන්නේ. ඉතින් එතනදී දරුවාට ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව දීම සහ දරුවාට පරිසරයෙන් ලැබෙන උත්තේජන හරහා තමයි දරුවා මේ දේවල් දියුණු කරගන්නේ. ඉතින් මම මේ ඔක්කොම දියුණු වීම ගැන එක පොඩි උදාහරණයකින් දෙමව්පියන්ට අවබෝධ කරගන්න පැහැදිලි කරනෝති. දැන් හිතන්න දැන් අපි හිතමු දරුවෙක් පාක් එකකට එක්කන් යනවා. දැන් අම්මලා තාත්තලා දරුවන්ව අපි දැන් අපි කියනවනේ දරුවාම නිවසෙම තියන් ඉන්න එපා, දරුවන් එළියට එක්ක යන්න, දරුවන් පරිසරයත් එක්ක තියන්න කියලා. ඉතින් එතකොට අපි හිතමු අම්මා දරුවව පාක් එකට එක්කන් යනවා. හැබැයි කොහොමද ඇචල එක්කන් යන්නේ? සපත්තු දාලා, මේස් දාලා, ලස්සන ඇඳුමක් අඳලා තමයි පාක් එකට එක්ක යන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ?
අතින් අල්ලගෙන ඒත් ඇවිදිනවා. ඊට පස්සේ සපතු ගලවන්න නම් එපා. කකුල් දෙකේ මඩ ගැවෙනවා. වැලි අල්ලන්න එපා. කකුල් දෙකේ කටු වැනේ. මොන විදිහකටවත් සපතු ගලවන්න එපා. ඊට පස්සේ වැලි අල්ලන්න එපා. වැලි ඇල්ලුවොත් අත් දෙකේ මඩ ගැවෙනවා. ඊට පස්සේ පාක් එකට ගිහිල්ලත් උංචිල්ලාවේ පදින්න එපා. උංචිල්ලාව පැද්දෙත් ඔයා වැටේ. නේද? උංචිල්ලාව හයියෙන් පදින්න එපා. චුට්ටක් අල්ලලා තියනවා. එතකොට අර දැන් ඇත්තටම මේ බොහෝ අවස්ථාවලදී අද සමාජයේ වෙන්නේ දෙමව්පියන් තමන්ට තමයි මේ ඒ කියන්නේ අපි කියන සැටිස්ෆැක්ෂන් එක තමන්ගේ තෘප්තිය මම දෙමව්පියෙක් විදිහට දරුව වෙනුවෙන් කරන්න ඕන යුතුකම් කරා කියන සංකා ඒ ආකල්පය ඇතුව තමන්ට තෘප්තිමත් වීමට තමයි ඇත්තටම එතනදි කෙරිලා තියෙන්නේ. නමුත් අපි හිතුවොත් දරුවට දරුවගේ සංවර්ධනයට දරුවගේ දියුණුවට හරියට සිද්ධ වුණාද කියලා. දරුවගේ පැත්තෙන් හිතනවා අඩුයි. ඔව්. ඉතින් එතකොට දැන් මේ දියුණුව දරුවගේ සංවර්ධනය ගැන කතා කරනකොට එහෙම නැතුව අපි දරුවව පාක් එකට එක්කගෙන ගිහිල්ලා සපත්තු ගලවලා ඔයා කැමති විදිහට දුවන්. හරි ඔයා කැමති විදිහට සෙල්ලම් කරන්න කියලා දරුවට අවස්ථාව දෙනවනම් අන්න එතනදි තමයි දරුවට අවස්ථාව ලැබෙන්නේ නිදහසේ පරිසරය අධ්‍යයනය කරන්න. අපි ඒකට කියනවා කියලා සර්කල් ඔෆ් සෙකියුරිටි. එහෙමත් නැත්නම් ආරක්ෂිත වලල්ල කියලා. එතකොට ඒ සංකල්පයේදී සිද්ධ වෙන්නේ දෙමව්පිය හොය වේවා වැඩිහිටිය හෝ වේවා secure base එහෙමත් නැත්නම් ආරක්ෂිත පදනමක් සකස් කරලා දෙනවා දරුවට. එතකොට ඒ ආරක්ෂිත පදනම දරුවට තියෙනවා. දරුවා දන්නවා මට ගැටලුවක් වුණොත් එන්න තැනක් තියෙනවා කියලා. හැබැයි දරුවව නිදහසේ යවනවා එයාට කැමති සෙල්ලමක් කරලා ඉන්න. දැන් අපි හිතමු ওই පාක් එකට ගිය අවස්ථාවම තියෙනවා ඒ ඒ ඒ පාක් එකේ තියෙනවා දොඩංගහක්. ඒකේ දොඩං ගෙඩි තියෙනවා කටුත් තියෙනවා. හරි. එතකොට දැන් හරි විදිහට දරුවට නිදහසේ පරිසරය අධ්‍යයනය කරන්න දෙන දෙමව්පියෝ නම් අර මං කිව්ව ආරක්ෂිත වලල් ඇතුලේ ආරක්ෂිත පදනම එක්ක දරුවව යවනවා. එතකොට දරුවව යනවා. එතකොට දරුවව මොකද කරන්න ගිහිල්ලා දොඩං ගෙඩිය කඩන්න උත්සාහ කරයි. එතකොට දොඩං ගෙඩිය කඩන්න ගිහිල්ලා අතේ කට්ටක් ඇනුනොත් මොකද වෙන්නේ? එයා දුවලා ආපහු එනවා අර ආරක්ෂිත පදනම. එතකොට අම්ම ගාවට හරි තාත්ත ගාවට හරි ඇවිල්ලා අඬාගෙන දැන් දුක් වෙනවා. එතකොට අම්මලා මොකද කරන්නේ? ආසන්නසෙනවා. දැන් හරි ආය යනවා. එතකොට තව රවුමක් එයා යනවා. එතකොට දරුවට සැනසීම තියෙනවා. දරුවා ආය ගිහිල්ලා පරිසරය අධ්‍යයනය කරනවා. ඒ හරහා දරුවගේ ආත්ම ශක්තිය ආත්ම අභිමානය සංවර්ධනය වෙනවා. දරුවගේ පෞරුෂය සංවර්ධනය වෙනවා. අලුත් දේවල් අත්හදා බලන්න ඉගෙන ගන්නවා. ඒකම දරුව තුළ විශ්වාසයක් ඇති වෙනවා. මට බැරි වුණොත් මට උදව්වට කවුරු හරි ඉන්නවා කියන සංකල්පය. හැබැයි අපි දැන් අර මං කිව්ව විදිහට සපත්තුත් දාලා මේසුත් දාලා ඇඳුනුත් අඳලා පාක් එකේ දුවන්න එපා කියලා එක්කන්ගේ දරුවෙක්ට දැන් දොඩං ගෙඩිය කටුත් එක තියෙන දොඩංගහේ දොඩංගෙඩිය කඩන්න හිතේද? යන්න දෙන්නෙත් නැහැ. එතකොට එයාට අවස්ථාව ලැබුණේ නැහැ. එතකොට එයා දන්නේ එහෙම තමන්ට පරිසරයේ දේවල් කරන්න පුළුවන් කියන එක. ඒක මෙයා දන්නේ එහෙම කරන්න ගිහිල්ලා එයා දන්නේම නැහැ අලුත් දේවල් අත්හදා බලන්න. එතකොට අත්හදා බලන්න දන්නෙත් නැහැ. අත්හදා බලන්න උත්සාහ කරන්නෙත් නැහැ. උත්සාහ කරලා මොන හරි වුණොත් එයාට උදව්වට කවුරු හරි ඉන්නවා කියලා ඒක දන්නෙත් නැහැ. ඉතින් එතකොට අර දරුවා තුළ නිසියාකාරයෙන් පෞරුෂ වර්ධනය තමන්ගේ කුසලතා දියුණු කර ගැනීම සමගම පරිසරය අධ්‍යයනය කරලා පරිසරය තුළ නිදහසේ ඉන්න ඕන කියන සංකල්පය දරුවට ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකට බොහෝ වෙලාවට හේතුව වෙන්නේ මේ දෙමව්පියන් සීමාවට වඩා දරුවන්ව ආරක්ෂා කිරීමට. එහෙමත් නැත්නම් ඕවර් ප්‍රොටෙක්ටිව් කියලා අපි කියන්නේ අධි ආරක්ෂාවට යෑම නිසා. දැන් මම හිතන්නේ වෛද්‍යමිය කිව්වා වගේ ගොඩක් වෙලාවට මේ සමාජයේ බහුතරයක් ඉන්න දෙමාපියන් අර දොඩං ගෙඩිය කඩන්න දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ ආදරයේ හින්දා හරි අධික රැකවලන නිසා හරි ඒ තැනට හිත හදා ගන්නත් ගොඩක් දෙමාපියන් උත්සාහ කරන්නේත් නැහැ. මම හිතන්නේ ඒ ඔබතුමිය සඳහන් කරන ඒ නිදහස දරුවන්ට දෙන නම් දෙමාපියන් මුලින්ම මේ සඳහා මනස සකස් කර ගන්න ඕනේ. මේ විදිහට හිතන්න පතන්න පටන් ගන්න ඕන. ඉතින් වෛද්‍යමිය අපි මතක් කරමු කොයි විදිහට දෙමාපියෝ ඒ සඳහා අවශ්‍ය දැන් ඒ සඳහා නිදහස ලබා දෙන්න කොහොමද මේ දෙමාපියන් නිදහස් වෙන්නේ කොහොමද එතෙන්ට තමන්ගේ හිත හදාගන්නේ කියන දේ. ඔව් ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. දැන් අපි හැම වෙලෙම කතා කරනවා මේ පේරන්ටින් එහෙමත් නැත්නම් මව්පිය භාවය ගැන යහපත් මව්පිය භාවය ගැන. එතකොට මේ යහපත් මව්පිය භාවය එහෙමත් නැත්නම් පේරන්ටින් කියන්නේ ඇත්තටම ඒක තමනුත් සතුටු වෙන මේක වැඩක්. දැන් ගොඩක් දෙමව්පියන් දකින්නේ මේකේ මට යුතුකම් ටිකක් තියෙනවා මම මේ යුතුකම් ටික දරුව වෙනුවෙන් කරනවා කියන සංකල්පය. එහෙම නැත්නම් එතකොට ඒක වැඩක් විදිහට. එහෙම නැත්නම් ඇත්තටම මේක රස විඳින්න පුළුවන් දෙයක්. කියන්නේ දරුවා සහ දෙමව්පියන් අතර ඇති වෙන මේ සම්බන්ධය ඇත්තටම රස විඳින්න පුළුවන් දෙයක් දෙමව්පියන්ට.
දැන් මම ඒකට තුන්චි උදාහරණයක් ගත්තා තචලා අපි හිතමු දැන් සරුංගල මේක හරියටම පේරන්ටින් කියන එක සරලවම සමාන කරනවා නම් සරුංගලයක් උඩ යවනවා වගේ දෙයක් දැන් එතකොට දෙමව්පිය තමයි සරුංගලිය උඩ යවන්නේ සරුංගලිය තමයි දරුවා එතකොට දැන් සරුංගලිය නිදහසේ අපි යන්න දෙනවා හරි එතකොට නිදහසේ යනවා සරුංගලිය කැමති තරම් උඩට යනවා හැබැයි නූල තියෙන්නේ අම්මලගාව සරුංගලියේ නූල අම්මලගාව තියෙනවා එතකොට සරුංගලිය ඇති තරම් උඩට නිදහසේ යන්න දෙනවා අපි පස්සෙන් යන්නේ දැන් සරුංගලිය අරින එක්කන සරුංගලත් එක්ක අහසට යන්නේ සරුංගලිය අරින එක්කන පොළවේ ඉන්නේ හැබැයි නූල අපි ගාව තියෙනවා සරුංගලිය නිදහසේ උඩ යනවා එතකොට ඒ සරුංගලිය පාවි පාවි යනවා හැබැයි සරුංගලිය අනාරක්ෂිතයි කියලා දැනුණු ගම වැස්සක් එනවා ලොකු හුලඟක් එනවා තව සරුංගලයක් ඇවිල්ලා පැටලෙන්න යනවා මෙන්න මේ වගේ මොනා හරි අනාරක්ෂිතයි කියලා දැනුණු ගමන් මොකද කරන්නේ අපි ළඟ නූල තියෙන නිසා අපි හිමීට පල්ලෙහාට අදිනවා එතකොට දරුවට අවශ්‍ය නිදහස නිදහසේ ජීවිතය සෙල්ලම් කරන්න නිදහසේ පරිසරයේ ඉන්න දරුවට ඒ නිදහස නිදහසේ හිතන දරුවට අවස්ථාව දෙනවා අපි පස්සෙන් යන්නේ නැහැ හැබැයි නූල අපේ යටි අවශ්‍ය වෙච්ච ගමන් අපි දරුවට ආරක්ෂාව සපයනවා. ඒ එක කොටස දෙවෙනි කොටස තමයි සරුංගලයක් යවන කෙනෙක් ඒක යවන්නේ කොහොමද? සතුටකින්ද දුකකින්ද? සතුටින්. අපි කවුරු හරි සරුංගලයක් උඩ යවනවා නම් අපි ඇත්තට මේක සතුටින් කරන්නේ. රස විඳිනවා. ඉතින් එතකොට දෙමෝපිය වාවේ කියන්නේ තේ වගේ අපිට රස විඳින්මින් අපිට සතුටු වෙමින් කරන්න පුළුවන් දෙයක්. දැන් ඒකේ දෙවෙනි කොටස ගත්තොත් ඕවර් ප්‍රොටෙක්ටිව්. එහෙම නැත්නම් අධි ආරක්ෂිත තත්ත්වයේ දෙමෝපිය ගැන හිතුවොත් දැන් අපි සරුංගලයට හරිය ආදරේ. දැන් සරුංගලය වැස්සට ගහගෙන යන්න පුළුවන්. වෙන නූල කඩාගෙන යන්න පුළුවන්. එතකොට වෙන සරුංගලයක පැටලෙන්න පුළුවන්. ඒ නිසා බයට අපි සරුංගලයේ අර්මාරිය දාලා ලොක් කරොත් මොකද වෙන්නේ? ඒ සතුට ඒ සහ සරුංගලෙන් වැඩකුත් නැහැ. සරුංගලෙන් වැඩකුත් නැහැ. සරුංගලයට ඉදහසේ යන්න ලැබුණෙත් නැහැ. සරුංගලේ අයිති කෙනා එක රස විඳෙත් නැහැ. ඉතින් අන්න ඒක තමයි දෙමෝපිය භාවයේදී වැදගත් වෙන්නේ මෙන්න මේ බැලන්ස් එක. يعني අපි තුල තියෙන්න ඕන අපි දරුවට ආරක්ෂාව දෙනවා කියන එක. හැබැයි ඒ සමගම අපි ඒක රස විඳින්නත් ඕන. අනිත් එක අවශ්‍ය ප්‍රමාණයට දරුවට නිදහසේ ඉන්න නිදහස දෙන්න ඕන. ඒ වෙලාව බලලා ඇවිත් ඊළඟට කතා කරමු. තවත් දේවල් තියෙනවා ඔබ වෙනුවෙන්. වෛතුමිනී ඔබතුමා ඔබතුමිය මේ හොඳ තැනකින් නැවතුවා. ඒ තමයි දැන් නූල අතේ තියාගෙන දෙමාපියන් හරියට සරුංගලයක් වගේ දරුවන්ව ඒ සීමාව තුල උන්ට මේ සැරිසරන්න නිදහස ලබා දෙනවා නම් සහ නූල තමන් ළඟ තියාගෙන මේ දේවල් කරනවා නම් දරුවන්ට හරි සතුට දරුවනුත් සතුටින් දෙමාපියනුත් සතුටින් කියලා. නමුත් සමහර වෙලාවට ගොඩක් වෙලාවට දෙමාපියන් හිතනවා ඒ විදිහට සරුංගලයට ඉඩ දුන්නොත් නිදහස දුන්නොත් කොයි වෙලාවෙ නූල කඩා ගන්නේද දන්නේ නැහැ කියලා. එහෙම හිතන්නේම මේ තමන්ගේ ඇස්මානේ තමන් පේන මානේම දරුවන් සරුංගලේ වගේ ළඟ තියා ගන්න ඕන. ටිකක් සීමාවෙන් ඉහළට යන්න නිදහස ටිකක් වැඩිපුර දෙන්න කැමති නැහැ. එහෙම වුණොත් නූල කඩා ගන්නේ කියලා. ඇත්තටම ඒ විදිහට දරුවන් යම්කිසි විදිහක මේ නිදහස දීම තුළ දරුවන් ඒ වගේ සමහරට දමාපියන් බලාපොරොත්තු වෙන ආකාරයට නැතිව අපි කියනවා සමහරට මෙරදි පාඩක යන්න ඒ වගේ යම්කිසි බලපෑමක් උත්තේජනයක් ඇති වෙනවා එහෙම කරන එක තුලයි. ඔව්. දැන් මෙහෙමයි. ඒක තමයි මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ. ඔව් දැන් සරුංගල ඇරලා තියෙනවා නම් අචලට ඒක අවබෝධයක් සමහරවකට ඉතින් දැන් සරුංගල යනකොට නූලට දැනෙනවා මේක දැන් කොයි වෙලේ හරි කැඩෙනවද මේ දුර යන. එතකොට අපිට පල්ලෙහාට ගන්න පුළුවන්. හරි සමහරක් අවස්ථා තියෙනවා සරුංගලේ නූල කඩාගෙන ගිය අවස්ථා. ඒක ඇත්ත. නමුත් හොඳට අවබෝධයක් එනවා ඒ නූලට අතට දැනෙනවා මේක දැන් පල්ලෙහාට ගන්න ඕනද කියන කොයි විදිහට යනවද කියන එක. ඉතින් එතකොට සමහරක් අවස්ථාවල දරුවෝ දෙමව්පියන්ගේ නිදහස සීමාවට වඩා භුක්ති විඳලා දරුවන් අනාරක්ෂිත වෙච්ච අවස්ථා يعني භයානක දේවල් වලට යොමු වෙච්ච අවස්ථා අපි වුණ තරම් දැකලා තිනවා. ඉතින් ඒක තමයි අපි හැම වෙලෙම කියන්නේ නිසි වැඩිහිටි අධීක්ෂණය දෙන්න ඕන කියලා. ඒ නිසි වැඩිහිටි අධීක්ෂණය තමයි අර නූල තදින් අල්ලන් ඉන්න එක සහ ඔබ්සර්ව් يعني අපි පරීක්ෂාකාරීව බලන් ඉන්නවා. මේ ඒ වගේ අවශ්‍ය අධීක්ෂණය අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් ඒ අධීක්ෂණය තුල දරුවට නිදහසේ නිදහසේ ළමා කාලයේ ගත කරන්න එයාට පරිසරය අත්දකින්න අවස්ථාව දෙන්නම ඕන. නැත්තම් දරුවා ඉගෙන ගන්නේ නැහැ වැඩිහිටියෙක් වුණත් සමාජය තුළ තනිවම ජීවත් වෙන්න.
දැන් ඔබතුමිය සඳහන් කරන ආකාරයට බාහිර ක්‍රියාකාරකම් කිරීම සෙල්ලම් කිරීම මේ විදිහට ලෝකයට නිරාවරණය වීම තුළ දරුවාට ලොකු මානසික විදිහට ඕන්ව බල ගැන්වෙනවා ඕන්ව කායිකවත් බල ගැන්වෙනවා ඉතින් මේ තරම්ම මේ දේවල් වැදගත් අපි ඊගෙනත් කතා කරමු සෙල්ලම් කිරීම බාහිර ක්‍රියාකාරකම් වල යෙදීම දරුවන්ට මේ තරම් වැදගත් වෙන්නේ කොහොමද කියලා ඇත්තටම අචලා දැන් අද සමාජයේ බොහෝම අවස්ථාවල දෙමව්පියන් යොමු වෙලා තියෙන්නේ දරුවෙගේ අධ්‍යාපනය සහ පෝෂණය ඒ කියන්නේ විශේෂයෙන්ම දරුවට අවශ්‍ය පාසලට යවලා අධ්‍යාපන කටයුතු අධ්‍යාපන පාසලෙන් අමතරව අමතර පන්තිවලට යවලා මේ අධ්‍යාපනය සකස් කර දීම. ඉතින් ඊට අමතරව පෝෂණය මේ දෙක ඉතාම වැදගත් කියලා දෙමව්පියෝ අවබෝධ කරගත්තට දරුවෙකුගේ දරුවෙක් වැඩිහිටියෙක් බවට පත් වෙනකොට දරුවෙක් තුළ ගොඩනගා ගත යුතු පෞර්ෂය අපි කතා කරන්නේ වැඩිහිටියෙක් වෙනකොට පෞර්ෂය ගැන. එතකොට හොඳ පෞර්ෂයක් තියෙන වැඩිහිටියෙක් බවට පත් වීමට මේ බාහිර ක්‍රියාකාරකම් සහ සෞන්දර්යාත්මක කටයුතු වලට යොමු වීම ඉතාම වැදගත් කියන එක බොහෝ දෙමව්පියන්ට එච්චර අවබෝධයක් නැහැ. දැන් ක්‍රීඩාවක ක්‍රියාකාරකමක යෙදෙනකොට ඒකෙන් විවිධ වාසි තියෙනවා. එකක් තමයි අර මං කිව්ව මුලින්ම කතා කරපු සංවර්ධනයේ දල චාලක ක්‍රියාකාරකම් සියුම් චාලක ක්‍රියාකාරකම් ඒව අනිවාර්යෙන් දියුණු වෙනවා. ඒ දුවන්න, පනින්න, සෙල්ලම් කරන ළමයෙන්ගේ මස්ල්ස් ශක්තිමත් වෙනවා. ඒ පැත්තෙන් අනිත් එක දරුවට ඔය දිය වැඩියාව රුධිර පීඩනය වැඩිවීම මේ වගේ කායික රෝග ඇතිවීම නවත්ත ගන්න පුළුවන්. ඒතකොට ශාරීරික පැත්තෙන් ලොකු වාසියක් වෙනවා දරුවෝ ක්‍රියාකාරකම් වල යෙදෙනකොට. අනිත් පැත්තෙන් තමයි ක්‍රීඩාවක යෙදෙනකොට ක්‍රීඩාවකදී දරුවෙක්ට විශේෂයෙන්ම උගන්වන දේ තමයි අචල පැරදුනහම ඒකට මූණ දෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ඕනම කෙනෙක්ට මොන හරි දෙයක් දිනුවහම අපි ජයග්‍රහණයක් ලැබුවහම අපිට ඒක බාරගන්න හරි ලේසි. අපි හැමෝටම පුළුවන්. හැබැයි අපි මොන හරි දෙයක් පැරදුනොත් අපිට මොන හරි දෙයක් නැති වුණොත් ඒකට මූණ දෙන්න අපි හැමෝටම හරිම අමාරුයි. ඒක ඇත්තටම ක්‍රීඩාවකදී දරුවෙක්ට ලැබෙන විශේෂම දේ තමයි මේ පැරදුනහම පරාජය බාරගෙන ඉස්සරහට යෑමේ හැකියාව. ඒක තමයි ක්‍රීඩාවකදී දියුණු වෙන ලොකුම ලක්ෂණය. අනිත් එක තමයි සමූහයක් විදිහට ක්‍රියා කිරීම. දැන් අපි කියනවා ටීම් වර්ක් එකක්, ඒ කියන්නේ ගෲප් එකක් විදිහට සෙල්ලමක් කරනවා නම් එතනදී සමහරක් විට තමන් නිසා නෙමෙයි අනිත් ක්‍රීඩකයෝ හරියට ක්‍රීඩා කරපු නැති නිසා තමන්ගේ ටීම් එක පරදින. එතකොට අනිත් අය නිසා තමගේ ටීම් එක පරදිනම ඒක බාර ගැනීමේ හැකියාව. මෙන්න මේ වගේ පරාජය බාර ගැනීම තමයි ඇත්තටම ක්‍රීඩාවක දිගන ගන්න තියෙන ලොකුම දේ. ඒකම සමූහයක් විදිහට වැඩ කරන එක, අනිත් අයට ගරු කරන එක. මේ වගේ يعني සමාජයේ ජීවත් වීමට අවශ්‍ය සමාජ කුසලතා දියුණු කරගන්න හරිම වැදගත් ක්‍රීඩාවක යෙදීම. ඒකම තමයි සෞන්දර්ය කටයුතු. මොකද දැන් මම අර මුලින් කියපු සංවර්ධනයේ කොටස් පහේ එකක් තමයි සමාජ සහ චිත්ත වේග කියලා මම කිව්වා. චිත්ත වේග කියන්නේ තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීම, තමන්ගේ හැඟීම් හඳුනා ගැනීම, අනිත් අයගේ හැඟීම් හඳුනා ගැනීම, මෙන්න මේ වගේ දේවල්. එතකොට සෞන්දර්ය හරහා විශේෂයෙන්ම මොනා හරි සෞන්දර්ය කටයුත්තක දරුව මුල ඉඳලම යෙදෙනකොට දරුවගේ මේ චිත්ත වේග හඳුනා ගැනීම සහ පාලනය කර ගැනීමට ලොකු පිටුවහලක් වෙනවා. ඒ කුසලතාවය තමයි දරුවන් මේ විශේෂයෙන්ම සෞන්දර්ය කටයුතු හරහා දියුණු කරන්නේ. ඉතින් එතකොට අර මං කිව්වා වගේ එක කොටසක් නෙවෙයි දරුවෙකුගේ සංවර්ධනය දියුණුව කියන එක අපි අංශ ගොඩකින් කතා කරනවා. ඒකම අපි බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් වැඩිහිටියෙක් විදිහට හොඳ පෞෂ්‍යයක් තියෙන හොඳ මිනිසෙක් විදිහට ඒකම සමාජයට වැඩදායි පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය සමාජ කුසලතා දියුණු කර ගැනීමට ක්‍රීඩාව සහ සෞන්දර්ය කටයුත්තක යෙදීම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවෙක් පුංචි වයසෙම ඉඳලා. දැන් දරුවෙක්ගේ පෞෂ සංවර්ධනයට මනස සංවර්ධනයට කොයිතරම් නම් ඕන්නේ කරන බාහිර ක්‍රියාකාරකම් මේ තරම් ඉවහල් වෙනවා කියලා සමහරට වැඩිහිටියන් වශයෙන් දෙමාපියන් වශයෙන් ඔබ දැනගෙන ඉන්න නැතුවත් ඇති. ඉතින් මම හිතන්නේ මේ කතාබහ ඔබට වැදගත් වෙන්නෙම ඒ නිසා වෙන්නමයි. දැන් වෛද්‍යමිනී ඔබ කිව්වට මේ දේවල් මේ තරම් වැදගත් කියලා ගොඩක් වෙලාවට කුඩා දරුවන් ඉන්න ගෙවල් වලින් අපිට ඇහෙන්නෙම මේක කරන්න එපා, අරක කරන්න එපා, ඕක කරන්න එපා, එපා කියන එකමයි ගොඩක් වෙලාවට. ඇත්තට මෙහෙම එපා කියන්න එපාද? ඔව් ඒක හොඳ ප්‍රශ්න. ඇත්තටම සම දැන් අපි කියන්නේ එපා කියන්න එපා කියන එකම නෙවෙයි. දැන් සමහර අවස්ථාවල එපා කියන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතනදී වැදගත් වෙන්නේ අපි දරුවෙක්ට මොනා හරි දෙයකට එපා කියනවා නම් අපි මුලින්ම කියන්න ඕනේ එපා කියන්නේ කියලා. හරි. මොකද පුංචි දරුවෝ
ඒගොල්ලෝ දේවල් ඉගෙන ගන්න වැඩිහිටියන් දිහා බලලා එතකොට වැඩිහිටියන්ගේ හැසිරීම බලලා එතනදී අපි මොනවා හරි දෙයකට දරුවෙක් එපා කියනවා නම් පළවෙනි දේ ඇයි අපි එපා කියන්නේ කියන එක දරුවට පැහැදිලි කරලා දෙන්න ඕනේ දෙවෙනි එක එපා කියනවා නම් ඒකට විකල්පයක් සකස් කරලා දෙන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට අපි කියනවා ඔයා ටීවී එක බලන්න එපා ඔව් හරි එතකොට දැන් ළමයා ටිකක් එයා කිසිතුවිලි පැටලෙනවා දැන් ඇයි මට එපා කියන්නේ දැන් දරුවා දන්නේ මොකක් නිසාද මට එපා කියන්නේ දැන් අපි වැඩිහිටියෝ විදිහට ටීවී රූපවාහිනිය වැඩි වෙලාවක් නැරඹුවා මේක දරුවගේ මානසික සෞඛ්‍යයට හොඳ නැහැ ශාරීරික සෞඛ්‍යයට බලපෑමක් ඇති වෙන්න පුළුවන් මේ ඒවා වැඩි හිටියෝ දන්න දේවල්නේ නමුත් පුංචි දරුවෙක් ඒක ඉගෙනගෙන නැහැ එයා දන්නේ දෙමව්පියෝ කියන දේ විතරයි ඉතින් එතකොට එක පාට ඔයා ටීවී එක බලන්න එපා ඉතින් එතකොට දරුවා කල්පනා කරනවා ඇයි මට එපා කියන්නේ එතකොට එයාට ඒක සිතුවිලි පැටලෙනවා ඉතින් එහෙම එපා එතකොට දරුවට පැහැදිලි කරලා දෙන්න ඕනේ මෙන්න මේ දරුවගේ අවබෝධ කර ගැනීම සහ වර්ධනයට ගැළපෙන විදිහට අවබෝධ කරලා දෙන්න ඕනේ ඇයි අපි මේකට එපා කියන්නේ? ඒකෙන් වෙන හානිය මොකද්ද? ඊළඟ එක තමයි දැන් එපා නම් අපි කියමු ටීවී එක බලන්න එපා නම් දරුවට වෙන විකල්පයක්. එහෙනම් ඔයා මේ වෙලාවට මේ සෙල්ලම කරන්න. මේ බෝලෙත් අරගෙන මේකත් එක්ක සෙල්ලම් කරන්න. මේ ගෙදර සුරතල් සතෙක් ඉන්නවා නම් මේ සතත් එක්ක සෙල්ලම් කරන්න. මේ වගේ අපි එපා කියනවා නම් ඒ වෙනුවට විකල්පයක් හැම විටම සකස් කරලා දෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි එපා කියනවා නම් ඇයි එපා කියන්නේ කියන එකට හේතුව දරුවට කියන්න ඕනේ. දැන් වෛද්‍යතුමිය ඔබතුමියගේ මේ විස්තර කිරීම අතර වාරේ කොයි විදිහට දරුවන්ට නිදහස ලබා දීම විශේෂම නූල අතේ තියාගෙන දරු දෙමාපියන් විදිහට නූල අතේ තියාගෙන දරුවන්ට සරුංගලයක් වගේ නිදහස ලබා දීමේ කොයිතරම් ප්‍රතිලාභ සහ දරුවන්ට වගේම දෙමාපියන්ටත් හිමි වෙනවද කියන කාරණාව පැහැදිලි කරා අපි අවසන් මිනිත්තු කිහිපෙට ඇවිත් තියෙන නිසා වෛද්‍යතුමිනේ මම කැමති අවසාන වශයෙන් ඔබ මේ ශ්‍රේෂ්ඨය තුළ බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක් සහාය පිළිබඳ වැඩ කරන කෙනෙක් ඒ නිසා ඒ අත්දැකීමුත් එක්ක මේ විදිහට දරුවන්ට නිදහස අහිමි කිරීම තුළින් සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා මම කලින් සඳහන් කරා වගේ දෑහි මූණේ තියාගෙන මගේම කියාගෙන ළඟ තියාගෙන ඒ රැකින රැකවන්නේ ලබා දීමෙන් ලැබෙන ප්‍රතිලාභ නෙවෙයි ඒ වගේන් දරුවන්ට අහිමි වෙන දේවල් සහ ඒ දේවල් කොහොමද දරුවන්ට බලපාන්නේ ඒකත් අපි කතා කරමු. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම මම දිගටම කියනවා වගේ දරුවෙක්ගේ සංවර්ධනය සිද්ධ වෙන්නේ ඒ වගේම දරුවෙක්ගේ ආත්ම ශක්තිය, ආත්ම අභිමානය මේ කුසලතා දරුවෙක් දියුණු කරගන්නේ දරුවගේ ක්‍රියාකාරකම් සහ දරුවට සමාජයෙන් පරිසරයෙන් ලැබෙන උත්තේජන හරහා. ඒකම දරුවා පරිසරය තුළ ජීවත් වෙලා පරිසරය අධ්‍යයනය කරලා පරිසරයෙන් තමයි ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන. ඉතින් සීමාවට වඩා දරුවට නිදහසේ පරිසරයේ සැරිසරන ඉඩ නොදීම හරහා දරුවා තුළ ආත්ම ශක්තිය තමන්ට දෙයක් කරගැනීමේ හැකියාව සහ තමන්ට දෙයක් කරගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ. ඒකම පරිසරය අධ්‍යයනය කරලා දරුවා ඉගෙනගෙන අපි කියනවා ට්‍රයල් ඇන් එරර් කියලා වැරදි වැරදි හරි ඉහට යන්න. එතකොට දරුවෝ අලුත් දේවල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද උත්සාහ කරන්නත් බය. එයා කවදාවත් අලුත් දෙයක් උත්සාහ කරලා නැහැ. තුන්වෙනි එක තමයි දරුවන්ට හැමදේම අපිට පොතපතෙන් කතාවෙන් උගන්වන්න බෑ. එතකොට දරුවා පරිසරයේ අධ්‍යයනයෙන්ම තමයි හුඟක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒකට පුංචි උදාහරණයක් කියනවා නම් අපි හිතමු රස්නේ දෙයක් ඇල්ලුවම අත පිච්චෙනවා කියන එක අපිට දරුවෙක්ට පොතකින්, කතාවකින්, පින්තූරකින් පෙන්වන්න බෑ. අපිට පෙන්වන්න පුළුවන් මේක රස් මේක පින්තූරේ මේ ගින්දර තියෙනවා මේක ඇල්ලුවෙත් පිච්චෙනවා. නමුත් දරුවට ඒක අත්දැකීමක් විදිහට ආවේ නැත්නම් දරුවා ඉගෙන ගන්නේ නැහැ. එතකොට රස්නේ දෙයකට අත තියලා චුට්ටක් පිච්චුනහම තමයි දරුවා දන්නේ ආ මේ වගේ රස්නේ දෙයකට අත තිබ්බොත් මාව පිච්චෙනවා ආයි අත තියන්න හොඳ නෑ කියන එක. වේගෙන් දුවලා වැටුනහම තමයි දරුවා ඉගෙන ගන්නේ. වැටුනොත් මේ වේගෙන් දිව්වොත් තමයි වැටෙන්නේ කියලා. වැටිලා තුවාලයක් වුණාම තමයි දරුවෝ ඉගෙන ගන්නේ මේ තුවාලේ වේදනාව කියන්නේ මොන වගේ දේවල්ද කියලා. එතකොට අපිට ජීවත් වීමට අවශ්‍ය ගොඩාක් අත්දැකීම්, ජීවත් වීමට අවශ්‍ය ගොඩාක් කුසලතා එදින්දා ජීවිතයේ පරිසරයත් එක්ක ජීවත් වෙලා පරිසරයත් එක්ක කටයුතු කරලා තමයි දරුවෝ අවබෝධ කරගන්නේ. අත්දැකීම් හරහා තමයි දරුවන්ගේ කුසලතා දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සීමාවට වඩා දරුවන්ගේ නිදහස සීමා වුණොත් වෙන්නේ අර මම කිව්වා වගේ තනියම දෙයක් කරගැනීමේ හැකියාව අඩු, ආත්ම ශක්තිය අඩු. ඒකම අපි කියනවා ක්‍රියේටිව් තින්කින්. එහෙම නැත්නම් නිර්මාණශීලී කුසලතා. අලුත් දේවල් නිර්මාණය කරන්න, අලුත් දේවල් සොයා බලන්න, අලුත් දේවල් අත්හදා බලන්න උත්සාහ නොකරන පුංචි කොටුවක් ඇතුළට සීමා වුණු සීමාවට වඩා බය තත්ත්වයක් තියෙන දරුවන් තමයි බිහි වෙන්න පුළුවන් මේ සීමාවට වඩා අපි දරුවන්ව සීමා කරොත්. අධ්‍යාපනයටත් ඒක ලොකු බලපෑමක් කරනවා ඇතිනේ. ඔව්. ඒ කියන්නේ අධ්‍යාපනයට උනත් ඒ කියන්නේ දැන් අපි හැම විටම කතා කරන්නේ අධ්‍යාපනය කියන්නේ පොතපතේ දෙන දේ පාඩම් කරලා විභාගයකට
ලිවීමම විතරක් නෙවෙයි මොකද අවසානයේදී වැදගත් වෙන්නේ දරුවෙක් ලබා ගන්න අධ්‍යාපන සුදුසුකම්ම විතරක් නෙවෙයි අර මම නිතරම කියන සමාජ කුසලතා සමාජයේ ජීවත් වීමට අවශ්‍ය අපි කියන සර්වයිවර් ස්කිල්ස් එහෙමත් නැත්නම් සමාජය තුළ නොසැලී ජීවත් වීමට අවශ්‍ය කුසලතා ඉතින් ඒවා දියුණු කරගන්න අනිවාර්යයෙන්ම දරුවට අවශ්‍ය නිදහස නිසියාකාරයෙන් ලැබෙන්න ඕන හැබැයි නිතරම නිසි වැඩිහිටි අධීක්ෂණය යටත් වැඩිහිටියන් විදිහට අපි කොයිතරම් නම් නිදහසට ආදරේදනේ අපි නිදහස අත්විඳින්න කොයිතරම් කැමතිද දරුවනුත් ඔවුන්ගේ ලෝකයේ තුල අපේ දෙමාපියන්ගේ රැකවරණ යටතේ වුවත් ඔවුනුත් නිදහස භුක්ති විඳින්න කැමතියි ඒ වගේම තමයි මේ නිදහසත් එක්ක දරුවන් කොයිතරම් දුර ගමනක් යන්නට අවශ්‍ය අඩිතාලම නිර්මාණය වෙනවද කියන කාරණාව වෛතුමිය ඉතාමත්ම සරලව අදිරිය නදියට පැහැදිලි කරා ඒ නිසා ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ ආදරෙන් බොහෝ දේවල් දැනගන්න අපේ ආදරණීය මව්වරුන් පියවරුන් අපි දන්නවා ඉතින් ඒ නිසා ඔබට අපි හිතනවා අද මේ සංවාදය වඩාත් වැදගත් වන්නට यौन मन पिलिबंद विशेषज्ञ वैद्य दर्शनी हेट्टियाराच्ची महात्मे तीन वैद्यमेन विशाल सेव्या लादेन के कोलंबसीट काल दिल मे देवा सेवे लादेन विशेष अदे कार्य बहुत तत्व अपितेकेटिवेडियन सार्थक प्रार्थना करो अदवसे अपितेक मे आकारिन्म स्तुति स्तुति आराधना कला आदरणीय जीवित एक्तवेलाबट अभी दी निरंतर अध्यागनवाबे दर्वांट ओबे जीवित वगेम तम अभी अवधानी अमकरण दिया कोहुमद अदमे तनि अडिया खड़ी वस वाता निसराटे अन्न अभी तलुवा दिन पुलवाणा किसी मग्न अभी हमेला उत्साह करेंसावेन्म इलांग विशेषांगे जानी सूदानवा केक् निर्माण शिल्पिनी प्रिंसी प्रेमश्री महात्म्यबट अलुदी अदी विशेषेन् कुडा व्यापारियास केक् निर्माण यदने करणे यदन ओबट अवश्य अडुवेडिय सप्यादेन्न हेमनाम ए विशेषाङ्गयात् आराधना करमिन् अपि सूदानां केटि विरामयक् लबा गन्न දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.